මේ තුන් ලෝකයේම බබලුවාලු තුන් ලෝකයේ තම අසහාය ප්‍රදීපයක් වන් තුන් ලෝකයේ තම වටිනා පණිවිඩය දුන්නේ අපේ ශාස්ත්‍රවර බුදුරජාණන් වහන්සේ නිසා කෙතරම් බුදු පිළිම ඉදි කළා අපේමට විරුද්ධ වෙන්නේ මැදිහත් වෙන්නේ අනවශ්‍ය විදියට නැතිව අපි ඒවා උපේක්ෂාවෙන් දරාගෙන කටයුතු කරනවා එසේ වුවත් අපි හැමදෙනාගේම සිත් තුළ තියෙනවා පුංචි සිතුවිල්ලක් බුදුරජාහන්සේ වෙනුවෙන් හැමතැනම පිළිම ඉදි කරන එක හරිද නිවැරදිද කියන කාරණාවක් කෙසේ නමුත් අපි දන්න කාරණාව තමයි බුදුරජාහන්සේ අන්දන වදාළ පරිද්දෙන් උන්වහන්සේ තමත් අදාළ විදියට මේ ලෝකයටම අදාළ විදියට උන්වහන්සේගේ දර්ශනය දේශනාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හැමදේම වෙනස් වෙනවා හැමදේම විනාශ වෙනවා හැමදේකම පවතින කාලයක් තියෙනවා උප්පාද තිති භංග කියලා හැමදේකටම භෞතික දේවල් වලට උරුම වෙච්ච කාරණා බුදුරජාහන්සේ දේශනා කළා ඉතින්දී පිළිම වහන්සේලා හා සම්බන්ධයෙන් භෞතික වෙච්ච දෙයක් නිසා මේවත් මුල් ස්වરૂපය වෙනස් වෙලා ගිහිල්ලා අවබෝධ ගැන්විලා දුර්වර්ණ වෙලා කැඩෙන බෙදල ගිහිල්ලා අපේ සිත් තුළ තියෙන ශ්‍රද්ධාව ඒ කැඩෙන බෙදුම පිළිමේ දිහා බැලුවට පස්සේ ඇති නොවන විදියට පරිවර්තනයක් වෙන්න පුළුවන්කම දෙන පිළිම වහන්සේලා තුළ අපි හැමදාම කැමති අපේ ළඟ තියෙන පිළිම වහන්සේට මුළු ජීවිත කාලෙම වඳින්න පුදන් ආරක්ෂා කරගන්න ඒවා මේ විදියට ආදාහණය කරන්න හරි වෙනත් ක්‍රමයකින් බැහැර කරන්න හරි අපි සූදානම් නැහැ. හැබැයි බුදුන් වහන්සේගේ දේශනාවට මානුව හැමදේම වෙනස් වෙන ලෝකේ බුදුන් වහන්සේගේ ඒ බුද්ධ ශ්‍රී කායට ඒ தත්ත්වයේ උරුම වෙච්ච බව උන්වහන්සේ දැනගත්ත නිසාම වගේ උන්වහන්සේලා වෙනුවෙන් ඉදි කරපෝ ප්‍රතිපිළිවෙල වහන්සේලාටත් ඒ தත්ත්වය ඒ හා සමානයි. ඒ නිසා වර්තමානයේ කාලානුරූපීව අපිට ගන්න තියෙන පණිවිඩයක් තියෙනවා කාලානුරූපීව සිදුවන වෙනස්කම් ධර්මානුකූලව සහ ධර්මයට ගැළපෙන විදියට වෙනස් කර ගන්න බුදුහාමුදුරුවෝ ඉදිරි දීලා තියෙනවා එබඳු එක අවස්ථාවක් තමයි මේ අවස්ථාව මහා සංඝරත්නය අහුවා ධර්මශාසනා ලබාගෙන හොඳම ක්‍රමයට හොඳම විදියට නිවැරදි ක්‍රමයට ධර්මානුකූල ක්‍රමයකට ඉතාම ගෞරවයෙන් පූජෝපහාර මැද්දේ අපට දැනට භාවිත කරන්න බැරි කැඩුරු බිඳුන බෙලිම වහන්සේලා අපි ආදාහණය කිරීමේ පුණ්‍ය කර්තව්‍යය කරනවා. ඉතාම ගෞරවයෙන් ඒ කටයුතු කරන්න. එසේ නොවුනා නම් අපේ මේ කටයුතු වල පූර්ණිකාවක් ඉදිරිපත් කරපු අපේ සාම මිනිසුරු අපේ ඉන්දික කළුආරච්චි මහත්මයා සදහන් කළා වගේ සමහර කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. නිවසතුන මෙතෙක් කාලයක් බුදු පූජාවට ලක් කළ පිළිම වහන්සේ දැන් කැඩිලා බෙදලා ගිහිල්ලා තියෙනවා. ඔබ දන්නවා මේක මේ කතාව කියනකොට ගොඩාක් අයට කිත්තු රූපම වෙනවා. සමහර පිළිම වල හිස ගැලවිලා තියෙනවා. ග්‍රීවා ධාතු තුලින්, වීමේ තුලින්. සමහර පිළිම වල කෑලි වලට කැඩිලා වෙන් වෙලා කොටස් වෙලා ගිහිල්ලා තියෙනවා. අපමණ ගෞරවය තියෙන කෙනෙක් කල්පනා කරනවා මේ පිළිමේටම වද කරන්න කියලා. සමහර නිසරුමනේ නිශ්ශබ්දව මේකට කරන්න දේ හරියට තීරණය කරගන්න බැරි නිසා නිශ්ශබ්දව සාමාන්‍ය දෙයක් බැහැර කරන විදියට බැහැර කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ හොඳ දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි දැක්ක සුලබ කාරණාව. තවත් අප්‍රසන්න බෞද්ධ ලෝකයේ සිදුවන කාරණාවක් තියෙනවා. ඒ තමයි පිළිම වහන්සේ කෙනෙක් කැඩුනහම බිඳුනහම ඒවා දුර්වරණ වුණාම අවබෝධ ගන්න වුණාම පාවිච්චියට ගන්න බැරි වුණාම පන්සලට අරගෙන එනවා. හාමුදුරුවන්ට කියන්නේ නැතුව බෝධිර වහන්සේ ළඟ සංගවනවා. පිළිම වහන්සේ ළඟ සංගවනවා. එහෙම නැත්නම් විහාර මළුවේ ගොහේ හරි ස්ථානයකට දාලා යනවා. ඒ කොච්චර අගෞරවයෙන් කරපු අය ඉන්නවද? ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න යම් කිසි කතිකාවතක් එක්ක තමයි මම හිතන්නේ මේ වගේ කටයුතු අපි අර්ථකථනය කරගන්න ඕන කියලා මට නම් හිතෙන්නේ. හැම දෙයකටම මොන හරි විකල්පයක් තියෙන්න ඕනේ. විකල්පයක් නැති වුණොත් එහෙම සමහර දේවල් වලට අපිට උත්තරයක් එන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ටත් අපිට විකල්පයක් අවශ්‍ය වුණා. ඉතින් මුළු ලංකාවටම අපිට ආරාධනා කරන්න බෑ.
කැඩෙන බිඳුන පිළිම වහන්සේලා මේව ආදාහනය කරන පූජෝත්සවයක් කරමු කියලා. නමුත් මේ පිරිබැද්දර කොට්ටාසේ සියලු විනා විහාරස්ථානවල නායක තෙරුන් වහන්සේලා සහ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේලා මූලික කරගෙන අවවාද අනුශාසනා ලබාගෙන වැඩ කටයුතු ආරම්භ කළා. ඇත්තටම මේ සංකල්පය මහා සංඝරත්නයේ විදිහට අපේ නෙමෙයි. මේ සංකල්පය අපේ වසන්ත මහත්මාගේ සංකල්පයක්. පිරිබැද්දර ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ මේ සංකල්පය අරගෙන ආවා. පෞද්ගලික වශයෙන් ගෞරවනීය ගමේ විහාරස්ථානයේ විහාරාධිපති කාව්‍ය ශ්‍රී විචිත්‍රබාණි අපේ ඉලමල් දිනේ ධම්මානන්ද හාමුදුරුවෝත් එක්ක සාකච්ඡා කළා. තව හාමුදුරුවෝත් එක්ක සාකච්ඡා කළා. හාමුදුරුවනේ කොමාරි එතුමා එක වෙලාවක කියනවා හාමුදුරුවනේ මට හීනෙනුත් පේනවා මේ කටයුත්ත මෙහෙම කරන්න ඕන කියලා. ඉතින් මේක එතුමාට ඇති වෙච්ච සංකල්පයක් ශ්‍රද්ධාවේ ශ්‍රද්ධාව උතුරා ඉදිරි පැතිරි ගිහිපු අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවට පලාතේ හාමුදුරුවන් වහන්සේලාගේ ආශිර්වාදයේ ලබාගෙන මේ කටයුත්ත යථාර්ථයක් බවට පත් කළා. හැබැයි මේ කටයුත්තට අර්ථකථන දෙකක් තියෙන්න පුළුවන් දෙවිදියකට. කෙනෙක් හිතන්න පුළුවන් මේ කටයුත්ත සුදුසුද කියලා. කෙනෙක් හිතන්න පුළුවන් මේක තමයි දැනට කරන්න තියෙන හොඳම දේ, වෙන විකල්පයක් නැහැ නේද කියලා. මම හිතනවා දෙවෙනි කාරණාව ටිකක් අපිට සමීපයි කියලා. මොකද මේ කැඩුණු බිඳුණු පිළිම වහන්සේලා වෙනුවෙන් අපිට වෙන විකල්පයක්වත් නැත්නම් ඒ පිළිවෙලට අපිට අගෞරව කරන්න බැරි නම් එහෙම දේවල් නොගැලපෙනවා නම් කරන්න තියෙන මේ කාරණාව. ඒ නිසා අද මේ චිතකයක් සකස් කරලා පූජෝපහාර මැද්දේ අද උන්වහන්සේට අප්‍රමණ ගෞරවය හද තුල තියාගෙන අපි මේ ආදාහනය කරන්නේ ප්‍රතිපිළිම වහන්සේලා මිසක මේ ආදාහනය බුදුන් වහන්සේ පිරිනුවන් පාවදාලට පස්සේ උපවර්තන නම් සල්වෙණේනි ඒ රාජරාජ මහා මාත්‍යාංගේ මූලිකත්වය සීනාශ්‍රමයන් වහන්සේලාගේ පෙරමුණෙන් යුතුව කරපු ආදාහන කෘත්‍යයක් නෙමේ. මේ පිළිම වහන්සේලාගේ ආදාහනයට වඩා වෙනස් වූ කාර්යයක් කියන එකත් ශ්‍රද්ධාව හිතේ තියාගෙන අපි කල්පනා කරන්න ඕන. ලංකාවේ දෙවනි වතාවට සිදු කරන කැඩේ බෙදී ගිය බුදු පිළිම වහන්සේලා ආදාහන පූජෝත්සවය සිදු කරන ලංකාවේ සිදු කරන දෙවනි ගම බවට මේ ගම පත්වල තිබෙනවා. අපේ ප්‍රවීණ නිවේදක ඉන්දික කළුආරච්චි මහත්මයා සිහිපත් කළා. මූලිකවම රත්නපුර ප්‍රදේශයේ කොමල්පේ ශෝභිත නායක හාමුදුරන් වහන්සේගේ අනුශාසනකත්වයෙන් එම විහාරස්ථානයේ සිදු කළ පින්කමත් මෙවැනි විදියටම බුදු ගෞරවය ඇති වෙන විදියට ප්‍රදේශයේ සිළුම මහා සංඝරත්නය වඩමා ගනිමින් දායකකාරක ආදීන් සම්බන්ධ වෙමින් මේ කටයුත්ත මැනවින් සිදු කරන්නට යෙදුන බවත් එවැගේම මේ සංකල්පයක් කිය අපේ ලේකකාධිකාරයේ සෙමලාමුණ සුමනසාර ලොකු හාමුදුරුවෝ සිහිපත් කළා. මේට වසර දෙකකට කලින් තමයි මේක ආරම්භ කළේ. නමුත් වසන්ත මහත්මයා මා සමග ඇවිල්ලා මුලින්ම කතා බස් කරලා හාමුදුරනේ අපි මේක හොඳට කරමු කියලා ලොකු අභිප්‍රායක් හදවතේ ඇති කරගෙන මටත් වඩා ලොකු වෙහෙසකින් මහන්සියකින් කැපවීමකින් එවැගේම තමන්ගේ කාලය ශ්‍රමය මිල මුදල විශාලයෙන් වශයෙන් මේ වෙනුවෙන් යොමු කරලා මේ කටයුත්තට කර අරගෙන උර අරගෙන මේ කටයුත්ත තමන්ගේ කටයුත්තක් හැටියට සියලු බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ කටයුත්ත සිදු කරන්නට අතිහිත දීලා තිබෙනවා. ඒ වෙලාවේදී මාසයකටත් වඩා පුරා කාල පරිච්ඡේදයක් ගමක් ගමක් පාසා ගිහිල්ලා තමන්ගේ වියදමින් හැම ගමකටම හැම පන්සලකටම ගිහිල්ලා කැඩී බිඳී ගිය බුදු පිළිම වහන්සේලා
එකතු කරලා තියන්න එකතු කරලා තියලා නැතිනම් අපිට ගෙනල්ලා දෙන්න මෙන්න මෙවැනි පින්කම් සිදු කරනවා කියලා සිහිපත් කරලා ආරම්භ කරන්න යෙදුනේ මම ටික කාලයක් රෝගාතුරව සිටිය නිසාවෙන් මේ පින්කමට සම්බන්ධ වෙන්නට කිසිම පුළුවන් කමක් ලැබුණේ නැහැ දින කිහිපයක් තමයි අවවාද අනුශාසනා දෙන්න පමණයි මට පුළුවන් කමක් තිබුණේ සක්‍රීයව දායක වෙන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ මම අසනීප තත්ත්වයේ සිටි නිසාවෙන්
ගන්නේන අපේ ගමේ අද දවසේ මේ සිද්ධ වෙන්නේ. මෙතන මේ පින්කම ගැනත් මේ කටයුත්ත ගැනත් අපේ හාමුදුරන් වහන්සේලාගේ අනුශාසනා වලින් බොහෝමත් කාරණා සඳහන් වෙච්ච නිසා නැවත නැවතත් මේ කාරණා සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. බුද්ධහම වසර 2500 වැඩි කාලයක් පවතින හේතු වෙච්ච කාරණා අතර බුද්ධහම තුල තියෙන ඒ වන්දනාමාන කිරීම සහ ඒ සංස්කෘතික ලක්ෂණ එකතු වීම බලපෑවා. මා විශ්වාස කරන්නේ ඒ කාරණා එකතු නොවෙන්න පහුගිය වසර 2500 ක ඉතිහාසය තුල බුද්ධහම විවිධ අභියෝගයන් වලට ලක් වෙලා ඒකට තර්ජනයන්ට ලක් වෙන්න දෙකට තිබුණා. ඒක නිසා ඒ සංස්කෘතික ලක්ෂණ එකතු වීමේ එක් කාරණාවක් තමයි ත්‍රිවිධ බෝධීන් වහන්සේ බුද්ධහමත් සමග සම්බන්ධ වෙලා බෞද්ධ අපිට වන්දනාමාන කරන්න ජීවමාන බුදුන් වහන්සේ හා සමානව ඒ ත්‍රිවිධ බෝධීන් වහන්සේලා අපට දායාද වෙන්නේ. ඒ ත්‍රිවිධ බෝධීන් වහන්සේලා අපට දායාද වෙනකොට ඒ ත්‍රිවිධ බෝධීන් වහන්සේලා අතර බුදු පිළිමය සහ බුදු ගෙය කියන එක ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. ඒක නිසා වෙන අපිට පන්සලට යන්න පුළුවන් අපි පන්සලට ගිහිල්ලා ආගම අදහන වගේම පන්සලට නිරන්තරයෙන් යන්න බැරි අපි අපේ ගෙදර බුදු මැදුරක් එහෙම නැත්නම් බුදු පිළිමයක් පවත්වා ගැනීම මේ සංස්කෘතියේම සාධකයක් කාරණාවක් බවට පත් වෙනවා. ඒක බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව කරන දෙයක්. ඉතින් මෙහෙම සංස්කෘතියක් ගොඩනගෙනකොට බුද්ධහමේම අපට ගන්නකො පළමු ධර්මතාවයේ ප්‍රධාන ධර්මතාවය වෙන අනිත්‍ය කියන කාරණාව අපි මොනතරම් භක්තියෙන් ගෙදරට වැඩමෝ බුදු පිළිමයක් වුණත් මොනතරම් ආශාවෙන් කැමැත්තෙන් අධහන ඒක ගෞරව කරන එහෙම නැත්නම් ඒ වන්දනාමාන කරන බුදු පිළිමයක් වුණත් ඒ අනිත්‍ය ධර්මතාවයට මුහුණ දෙනවා. ඒක නිසා බුදු පිළිමයන් විනාශ වීම ඒක බුදියාම සමහරට අතපසු වීම වලින් බුදියාම සමහර විට කාලයාගේ අවෑමෙන් බුදියාම මේ දේවල් සිද්ධ වෙන එක අපි දැක්කා. හැබැයි ඒකට කරන්න උත්තරයක් විදිහට අපි දැක්ක කොහේ හරි තරක බෝධියක් හරි කොහේ හරි තරක පන්සලට හරි ඒ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා තැන්පත් කරලා එන එක තමයි. දැන් අද දවසේ ඒ බුදුරජාණන් වහන්සේට ඒ කරන ගෞරවය තවත් සංස්කෘතික කාරණාව සංස්කෘතික ලක්ෂණයක් තමයි මේ තන්දිහෙදී සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ කාරණාව පිළිබඳව ගොඩක් කාරණා සඳහන් වුණා. මේක අපේ ජීවිතයේ අපිට දකින්න ලැබෙන පළවෙනිම අවස්ථාව. ඒ වගේම තවත් අවස්ථාවක් ලැබෙයිද කියන කාරණාව දන්නේ නැහැ. මේකේ ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි මේ අපේ අනිත්‍යතාවය ගැන ජීවිතය ගැන කතා කරන කාලයක්. මේ කොරෝනා අර්බුදයත් එක්ක මේ ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ගණනාවක් අකාලේ මිය ගියා. තරාතිරම් නොබලා පුද්ගලයන් මේ අර්බුදයට ගොදුරු වුණා, රෝගී බවට පත් වුණා. මේ කතා කරන මොහොතේ මේ අපේ ඉතිහාසයේ තිබු දවන්ත අධිරාජ්‍යවාද අධිරාජ්‍ය වෙන ඒ වේදාන කිරීටේ මහරජිනත් කොවිඩ් ආසාදිත වෙනවා. ඉතින් ඒ අවුරුදු 90කට වඩා වයස අයටත් ඒක නිසා ඒ රෝගයට වැළඳීම, ඒ රෝගෙන් පීඩාවටපත් වීම වගේම අපි අස්පනාවට දැක්කා ඒ රෝගෙන් මරණයට පත් වෙන ආකාරය සම්බන්ධ. ඒක නිසා අද අනිත්‍ය ගැන විතර වඩා කතා කරන මොහොතක ඒක තවත් ආකාරයකින් සිහිපත් කරන වැදගත් පින්කමක් පුණ්‍ය කර්මයක් අද දවසේ සිද්ධ වෙන්නේ. දෙවෙනි කාරණාව තමයි මේ පින්කම මෙහි සිද්ධ වෙන්නේ අපේ හාමුදුරන් වහන්සේ මට ප්‍රදාන කරපු කාරණා තමයි ධම්මානන්ද හාමුදුරුව මේක ලංකාවේ දෙවෙනි වතාවට සිද්ධ වෙන දෙයක් කියලා. මමත් ඇත්තටම පුදුමනා මම හිතුවේ ඇමරිකිටේ සිද්ධිය ගැන අපි දැනගත්ත මාධ්‍යවලින් මොකද තවත් දේවල් සිදු වෙන්නේ නැති කියලා අපි වාසනාවන්ත වුණා. ලංකාවේ දෙවෙනි වතාවට එවැනි වැඩගත් පින්කමකට දායක වෙන්න, කොටස්කරුවන් වෙන්න සහ සහභාගී වෙන්න ඒක ජීවමාන සාක්ෂිකාරයක් බවට පත් වෙනවා. ඒක නිසා මේ කටයුත්ත අද මෙතන බොහොම අපූර්ව පරිසරයක සියලු පහසුකම් සියලු දේත් එක්ක සිද්ධ වෙනකොට මේක තිරේ පිටිපස්සේ ඉඳලා මහා දවන්ත කැපකිරීමක් කරපු කණ්ඩායමට අපේ හදවතේ ගැඹුරුම තැනින් ඇති වෙන ගෞරවයක් ස්තුතියක් පුද කරන්නත් මේක අවස්ථාව කරගත්තා. මේ කඩුවෙත් අනුශාසනා දුන්න අපේ ධම්මානන්ද නායක හාමුදුරුව, අපේ දන්නේන පන්සල අපේ නායක හාමුදුරුව, ඒ හාමුදුරුව අපේ ලේකාධිකාරී හාමුදුරුවන් වහන්සේ, අපේ පන්සලේ නායක හාමුදුරුවත් සියලු දෙනාත් එකරාශී කරගෙන කතා බහ කරගෙන සාකච්ඡා කරලා මේක අවශ්‍ය ආගමික මුහුණුවර සහ මේ මඟ පෙන්වීම ලබා දුන්නා. ඒකදුව මේ ප්‍රදේශයේ සියලුම පන්සල් විහාරස්ථාන, අනිකුත් විහාරස්ථාන, නිවාසවල බෞද්ධ ජනතාව මේකට දායක කරගන්න අවශ්‍ය කාරණා සිද්ධ වුණා. ඒ වගේම මේකදී විශාල කැපකිරීමක් කරපු මෙතන නිරන්තරයෙන් සඳහන් වුණා වුණත් මාත් එක නොකිය උනන්දුවෙන්ද වසන්ත මහත්මා අපේ ඥාතිවරයා ඔහු කරපු කැපකිරීම මා විශ්වාස ගන්න හාඳුනේ නොවෙන්න මේ කටයුත්ත මෙච්චර ලස්සනට නෙවෙයි කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. පහුගිය කොවිඩ් කාල පරිච්ඡේදය තුළ අපි කවුරුත් ජීවත් වෙන අර්ගලයේ දුනා. අපිට පමණක් කළාට රජයේ සේවකයෙක් වුණත් කොයිතරම් සල්ලි හම්බුණත් ප්‍රමාණවත් නැහැ. මහා දවන්ත ආර්ථික අර්බුදයක් අපේ කාටත් තියෙනවා. හැමගෙනාම සල්ලිමත් වෙන දුවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක මේ පරිසරය තුළ සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම තත්ත්වයක් තියෙද්දී
Esyal betulkan tiada tamangge siapa bau kiri karena betulkan. Hamar daruan daru lidraya betulkan tiada bagaimana tamangge katu itu tak kudia wasan mahatma. Eka kapagiri mana tanhena kene kudia nyata kene kudia apa gamai kene kudia apa gawurat itu tiap dekalan nona. Orang jauh kerap dapat kanda emak kini, mana namgam kian ini, adu padu ini, dekat dia ni sa, orang dahusin dahusin jauh kerap kuai, kemana kila ada kuai, anjir bapak kita apa dah tuadiak kuai, tuadiak kuai, amil lagi ena arah orang, meva orang, arah kerum, meva kerum, kian kita mana, bukan meva kita kadja kini mak mending sa, ini matte matte amil lah, aku kerap kerap kiri, samband, apa gamma ane wala ini sialu mana dina ke, gawur dia, aku betul dia kanda emak kita kerana ni meka wasda awak kerana, awasan awasin. Mereka pinjam mak, alangkara vidya itu, gawuran yang vidya itu, sahasa yang vidya itu, ini sanskrit sahaja kan sial lekar, si kerela, apa yang kita laba di laba yang kerana media tercecer, kita udah kau dah korup, wacana pinjam hari udah korup sial dina, temat, temat memujudnya kerana pulang, ini matanya antyen, ini sahaja, hamba dina, temat, apa yang gawuran tu setiap kita kerana, ada dawai se, me pinjam me, nama tu ada awak kapada pasak kerana, jiwitnya anitta dawai, apa kita ada turma. मारने पील में तो कारण आम विनाशवीय में संबंध ये कारण सेवात करने वाला है अबे लोटरा बुद्ध जाना महान सेठ ये अनित्य आवेद रूमेच्छा का अभी बनापते देख का आम जो महान सलागे देश ना बोलेंगे हुआ अत वहाँ विश्वास कराने अबे जीवमान वहाँ जीवमान साक्षी का दुआ विद्या डर अबे आज दे एक इधर ये अबे एक दक्षिणा कार्य तमाई में महत्व से बात तेरने मेरे वास्तव जांच पांच सेल के लिए ये महाबाउद्ध भरनीरवान यहाँ समान है नहीं मार के तो ना कार्य डर अबे डर में कठित अदर महाजवंत अध्यक्षीय मक्सा आशीर्वाद या पार्ट पत्ते में किन्सा मैं काटूं इस अध्याय में दिया के चुदाव कर बसियल दिनांतम मगे गाउरा तिस्त्या पुत्रगर्मी बसियल दिनांतम सुबह दावसा तेरुवान सरना लबे वाकिलत प्रार्थना करना